පසුගිය මැයි මාස 5 වෙනි දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් රෝගය සම්බන්ධයෙන් නව නිර්ණායක උපමාන ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම නිර්ණායක සහ උපමාන අනුව යම් යම් ක්‍රියාකාරකම් පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් විමසිල්ලෙන් පසු වෙනවා. ඒ අනුව ඊයේ දින සවස 4 සිට රාත්‍රී 1 දක්වා කාලය තුල බස්නාහිර පළාතේ පිහිටි රාත්‍රී සමාජ ශාලා ඒ වගේම ඔට්ටු අල්ලන ස්ථාන සහ සම්බාහන මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබුවා. එවැනි ආයතන පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ නව නිර්ණායක අනුව. මෙසේ කරන ලද මෙහෙයුමේදී අදාළ නිරෝධායන රීතීන් වලට ඒ වගේම උපමාන වලට පටහැනිව කටයුතු කරන ආයතන සම්බන්ධයෙන් නිරීක්ෂණයට ලක් වුණා. ඒ වගේම සමාජ ශාලා 47ක් ඔට්ටු අල්ලන ස්ථාන 105ක් සහ සම්බාහන ආයතන 133ක් පරීක්ෂා කරනු ලැබුවා. බොහෝ ආයතන නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කළත් සමහර ආයතන නිරෝධායන රීතීන් වලට පටහැනිව ඒවා පවත්වාගෙන යන බවට පෙනී ගොස් තියෙනවා. ඒ අනුව අදාළ ආයතන වල කළමනාකරුවන් 7 දෙනෙක් ඒ වගේම එම ආයතන වල සේවකීන් 19 දෙනෙක් සහ ඒ සඳහා සහභාගී වූ පුද්ගලයින් 50 දෙනෙක් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගන්න ලැබුවා. ඒ අනුව අත්අඩංගුවට ගන්න ලැබූ මුළු ප්‍රමාණය 76 දෙනෙක් වෙනවා. විශේෂයෙන්ම සම්බාහන ආයතන වලදී සමාජ ශාලා වලදී ඒ වගේම ඔට්ටු අල්ලන ස්ථාන වලදී මේ පුද්ගලයින් 50 දෙනා අත්අඩංගුවට ගන්න ලැබුවේ. ඒ වගේම ඊට අදාළ කළමනාකරුවන් සහ සේවකීන් 26 දෙනාද ඇතුළුව මුළු සංඛ්‍යාව 76 දෙනෙක් වෙනවා. මේ මෙහෙයුම් අද දිනේදී ක්‍රියාත්මක කරනු ලබනවා. ඕනෑම කෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිස මැයි මාස 5 වෙනි දින නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්ණායක උපමාන පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒවා ඕනෑම භාෂාවකින් ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒ නිසා එම උපමාන පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා.